අනපේක්ෂිත ආකාරයට වැළඳෙන ඇතම් පීඩාකාරී රෝගාබාධ නිසා මිනිස්සු තමන්ගේ ජීවිත ආශාව අතහරිනවා. පිළිකාව කියන්නේත් අන්න ඒ වගේ රෝගයක්. ඒ වචනය ඇසුණත් අපට ඇතිවෙන්නේ මරණීය හැඟීමක්. බොහෝ විට පිළිකාවක් වැළඳීමෙන් පස්සේ මෙතනින් එහාට මට ජීවිතයක් නෑ වගේ ස්ථාවරයකට මිනිස්සු එනවා. මේ වෑයම පිළිකා සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නයි. කාන්තාවන්ට බහුලව වැළඳෙන පිළිකා ගණනාවක් තියෙනවා. ඒ අතර ගැබ්ගල පිළිකා සම්බන්ධයෙන් සමාජයේ ජීවත් වෙන මිනිස්සු අතර පැතිරුණු දුර්මත ගැන අද අපි කතා කරනවා. මේක වැළඳෙන්නේ ලිංගික සහකරුවෝ ගොඩක් ඉන්න කාන්තාවන්ට විතරද? එක සහකරුවෙක් ඉන්න අයට වැළඳෙන්නෙම නැද්ද? ඇත්තටම ගැබ්ගල පිළිකාවක් වැළඳෙන්නේ කොහමද? ලිංගික සහකරුවෝ වැඩියෙන් ඉන්න අයට මිසක් ජීවිත කාලෙම එක ලිංගික සහකරුවෙක් ඉන්න කාන්තාවන්ට මේ රෝගය වැළඳෙන්නේ නැද්ද කියලා අපි ડોක්ටර්ගෙන් ඇහුවා. ඒ ප්‍රශ්නෙට ඔහු දුන්නේ මෙහෙම පිළිතුරක්. මෙම රෝගය බෝ වෙන්නේ ලිංගික ක්‍රියාකාරීත්වයකින් පමණයි. එහෙම නැතුව වෙනත් ක්‍රමයකින් මේක වැළඳෙන්නේ නැහැ. මෙතනදී ලිංගික සහකරුවෝ කිහිප දෙනෙක් ඉන්න කාන්තාවන්ට ගැබ්ගල පිළිකාව වැළඳීමේ වැඩි සම්භාවිතාවයක් තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එකම පිරිමියෙක්ව ඇසුරු කරන කාන්තාවන්ට කවදාවත් මේක වැළඳෙන්නේ නැහැ කියලා. තමන්ට ජීවිත කාලෙම එක සහකරුවෙක් හිටියත් ලිංගික සංසර්ගය මගින් ගැබ්ගල පිළිකාවට හේතු වෙන HPV වෛරසය ශරීරගත වෙන්න පුළුවන්. මද්යසාර පානය කරන, දුම්වැටි පානය කරන වෙනත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු කාන්තාවන්ට මේ වැළඳීමේ වැඩි ඉඩක් තියෙනවා. මොකද ඔවුන්ගේ සිරුරේ ප්‍රතිශක්තිකරණය අඩුයි. ඔවුන්ට ලිංගික ක්‍රියාවලියට යොමු වීමේ වැඩි ඉඩක් තියෙනවා. ඒ නිසා මේකට ලිංගික සහකරුවෝ එක්කෙනාද කීප දෙනෙක්ද කියන එක පදනමක් නැති කතාවක්. පැප් පරීක්ෂණයක් කළාම ගර්භාෂයේ සේරම පිළිකා වර්ග හොයාගන්න පුළුවන්ද? ඇත්තටම පැප් පරීක්ෂණයක් කරන්නේ ගැබ්ගල පිළිකාව හඳුනා ගන්න පමණයි. නමුත් අපේ බොහෝ කාන්තාවෝ හිතනවා පැප් එකකින් ගර්භාෂාශිතව හටගන්නා සියලුම පිළිකා වර්ග පරීක්ෂා කරන්න පුළුවන් කියලා. ඒත් ඒ මතය වැරදි. ඩිම්බකෝෂ පිළිකා, ගර්භාෂ පිළිකා, පියයුරු පිළිකා ආදිය පැප් පරීක්ෂණයෙන් හෙළිදරව් කරගන්න බෑ. මේකෙන් හොයාගන්න පුළුවන් ගැබ්ගල පිළිකා විතරයි. ගැබ්ගල පිළිකාව වැළඳෙන්නේ HPV වෛරසයෙන් විතරයි. මේ වෛරසය ශරීරගත වෙලා ටික කාලයක් ගතවන විට සිරුරේ සෛලවල යම් යම් වෙනස්කම් ඇති කරන්න පටන් ගන්නවා. සෛල වෙනස් වීම වලට භාජනය වෙලා තවත් කාලයක් ගත වුණාම තමයි පිළිකාවක් බවට පත් වෙන්නේ. පිළිකාවක් විදියට මතුවෙන්න වසර 5ක් 6ක් ගත වෙන්න පුළුවන්. අන්න ඒ කාලය ඇතුළත පැප් එකක් කරලා සෛලවල වෙනස් වීම හඳුනා ගන්න පුළුවන්. අවුරුද්දෙන් අවුරුද්දට පැප් පරීක්ෂණ කරන්න ඕනද? මේක වැළඳෙන්න වසර 5ක් 6ක් ගත වෙනවා. කෙනෙක්ට හැකියාවක් තියෙනවා නම් වසර 3න් 3ට පරීක්ෂණ කළාට කමක් නැහැ. නමුත් මුලින්ම පැප් එක කරලා ඒකේ ප්‍රතිඵලයේ අවදානමක් නැත්නම් වසර 5කට වතාවත් කර ගැනීම ප්‍රමාණවත්. එහෙම නැතුව අවුරුද්දෙන් අවුරුද්ද කරන්න අවශ්‍ය නැහැ. කාන්තාවක් තමන්ගේ පළමු ලිංගික හැසිරීමෙන් වසර 5කට පස්සේ පැප් පරීක්ෂණයක් කරගන්න ඕන. සාමාන්‍යයෙන් ලංකාවේ කාන්තාවක් නම් අවුරුදු 35න් මේ පරීක්ෂණය කරගන්න ඕන. මොකද අපේ රටේ බහුතරයක් කාන්තාවෝ ලිංගිකව සක්‍රිය වෙන්න පටන් ගන්න අවුරුදු 25 වගේ වයස්කදී. ඒ නිසා තමයි අපි වයස 35න් මේක කරන්න කියලා කියන්නේ. නමුත් වයස අවුරුදු 30න් වගේ කරනවා නම් ගොඩක් හොඳයි. කොහොම නමුත් Taman පළමු වරට ලිංගිකව සක්‍රිය වෙලා වසර 5කට පස්සේ පැප් එකක් කරගන්න ඕන. HPV එන්නත් කරපු අය පැප් පරීක්ෂණයක් කරගන්න එක බොරු වැඩක්ද? HPV එන්නතෙන් කරන්නේ ප්‍රතිශක්තිය වර්ධනය කරන එක. වෛරසය ආසාදනය වූ කෙනෙක්ට ඒ වෛරසය ශරීරයේ පැලපදියම් වෙලා පිළිකාවක් දක්වා පැතිර යාමට තියෙන අවදානම HPV එන්නතෙන් අඩු කරන්න පුළුවන්. නමුත් එන්නත ගත්තු කෙනෙක් පැප් එක කරන්න අවශ්‍ය නැහැ කියලා කතාවක් නැහැ. අඩුම තරමින් පැප් එකක් ජීවිතේ එක් වතාවක් හෝ කර ගැනීම වැදගත්. බොහෝ දෙනෙක් එන්නත විතරක් ගන්නේ පැප් එකට වියදමක් දරන්න වෙන නිසා. නමුත් පැප් එක කරගන්නවා නම් හොඳයි. පැප් පරීක්ෂණයේ ප්‍රතිඵල සාමාන්‍යයි නම් ළඟ ළඟ පැප් පරීක්ෂණ කර ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. HPV වෛරසය ශරීරගත වෙලා නම් අනිවාර්යයෙන්ම ගැබ්ගල පිළිකාවක් වැළඳෙනවාද? ඇත්තටම එවන්නක් නැහැ. HPV වලත් අධි අවදානම් කාණ්ඩයට අයත් වෙන වර්ග 6ක් 8ක් පමණ තියෙනවා. නමුත් 16, 18, 31, 33 ආදී වෛරස් වර්ග තමයි අධික අවදානම් වෙන්නේ. ඒ වගේම ගැබ්ගල පිළිකාවක් හැදෙන්න පුළුවන්. ශරීරයේ ප්‍රතිශක්තිය හොඳ මට්ටමක තියෙනවා නම් HPV වෛරසය ශරීරගත වුණත් ඉබේම ඉවත් වෙන්න පුළුවන්. ජනගහනයෙන් 80%කටම HPV ශරීරගත වීමේ සම්භාවිතාවයක් තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ හැම කෙනෙක්ටම ගැබ්ගල පිළිකාවක් වැළඳෙනවා කියලා.
එහෙත් ප්‍රතිශක්ති ඉතා අඩු කෙනෙක්ට අධිවදානම් කාණ්ඩයේ HPV වෛරසයක් ආසාදනය වුණොත් ඒක ගැබ්ගල පිළිකාවක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ගැබ්ගල පිළිකාවක් නම් දරුවෝ හදන්න බැරිද? ඕනෑම පිළිකාවක් සක්‍රීය මට්ටමේ තිබෙන කෙනෙක්ට අපි උපදෙස් දෙන්නේ දරුවෝ හදන්න එපා කියලා. මොකද පිළිකා නාශක ඖෂධ වර්ග දරුවන්ට විස වෙන්න පුළුවන්. ගැබ්ගල පිළිකාව හඳුනාගත් මූලික අවස්ථාවේම ගර්භාෂය ඉවත් කරන්න අවශ්‍ය නැහැ. ගැබ්ගල පිළිකාව තිබෙන කොටස පමණක් ඉවත් කරලා පිළිකාව නිට්ටාවටම සුව කරන්න පුළුවන්. පිළිකාව නිට්ටාවටම සුව වීමෙන් වසරකට පමණ පසුව වෛද්‍යවරු හොයා බලනවා එය නැවත මතුවෙන්න පුළුවන්ද කියලා. නමුත් ගර්භණීයකව සිටියදී ගැබ්ගලෙහි පිළිකාවක් තිබෙන බව අනාවරණය වුණොත් කාරණා කිහිපයක් සලකා බලනවා. එකක් තමයි පිළිකාවේ මූලික අවස්ථාවද කියන එක. අනෙක මාස 9ක් දරු ගැබ මෝරණ තෙක් පිළිකාවට කාලය දෙන්න පුළුවන්ද කියන එක. මේ කාරණා සලකා බලලා දරුගැබ ඉවත් නොකර සිසේරියන් සැත්කමකින් දරුවා ලබාගෙන ඒ මොහොතේම දරුගැබ ඉවත් කරලා පිළිකාවට ප්‍රතිකාර පටන් ගන්න පුළුවන්. මාස 9 ගත වෙද්දී පිළිකාව වර්ධනය වෙනවා වගේ නම් කල් නොයවා ප්‍රතිකර්ම පටන් ගන්න වෙනවා. එහෙම වුණොත් දරුගැබ විනාශ වෙනවා. අම්මටවත් ආච්චිටවත් ගැබ්ගල පිළිකා නැති නිසා ඔබත් පැප් එකක් කරගන්න අවශ්‍ය නැතිද? ගැබ්ගල පිළිකාවට පරම්පරාවේ බලපෑමක් කොහෙත්ම නැහැ. නමුත් ඩිම්බකෝෂ, පියයුරු, ගර්භාෂය වැනි අනෙකුත් නාඩි පිළිකාවලට පරම්පරාවේ බලපෑමක් තියෙන්න පුළුවන්. හැබැයි මෙතනදී එහෙම වෙන්නේ නැහැ. අම්මා පැප් එකක් කළා. ඒක නෝමල්. ඒ නිසා මම කරන්න ඕන නැහැ කියලා හෝ අම්මට තියෙනවා. ඒ නිසා මටත් ඇති වගේ කතා මෙතනදී අදාළ වෙන්නේ නැහැ. මොකද මේක ලිංගික ක්‍රියාකාරකම් ඔස්සේ පමණක් බෝ වෙන නිසා. ගැබ්ගල පිළිකාවක් තියෙනවා නම් රෝග ලක්ෂණ පහළ වෙනවද? බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා අනෙක් පිළිකාවල වගේ ගැබ්ගල පිළිකාවෙදෙත් පූර්ව රෝග ලක්ෂණ පහළ වෙනවා කියලා. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. ඇත්තටම ගැබ්ගල පිළිකාවේ රෝග ලක්ෂණ පහළ වෙන්නේ වෛරසය ශරීරගත වෙලා සෛල වෙනස් වීමක් සිද්ධ වෙලා ඒක පිළිකාවක් බවට පත් වීමෙනුත් පසුවයි. ඒ නිසා කෙනෙක් හිතනවා නම් පෙර රෝග ලක්ෂණ දැක ගන්න ලැබේ කියලා ඒක දුර්මතයක්. බොහෝ විට කෙනෙක්ට රුධිර වහනයක් තියෙනවා නම් අපි ඒ රෝගියාට පැප් එකක්වත් කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි කරන්නේ බයොප්සි එකක් අරගෙන ප්‍රතිකාර ආරම්භ කරන එක. ඒ කියන්නේ රෝග ලක්ෂණ මතුවුණාට පස්සේ පරීක්ෂණ කරලා තේරුමක් නැහැ. අපි පැප් පරීක්ෂණය කරගත යුත්තේ රෝග ලක්ෂණ මතුවීමට ප්‍රථමයෙන්. ලංකාවේ ජනගහනයෙන් 51%යි තවමත් පැප් පරීක්ෂණ කරගෙන තියෙන්නේ. මේක 100%ක්ම නිවාරණය කරගන්න ඕන නම් සෑම කාන්තාවක්ම පැප් පරීක්ෂණයකට භාජනය වෙන්න ඕන. වයසක කාන්තාවන්ට කවදාවත් ගැබ්ගල පිළිකා හැදෙන්නේ නැද්ද? වර්තමානයේ වයස්ගතව සිටින කාන්තාවන් තමගේ තරුණ අවදියේ එක්වරක් හෝ ලිංගිකව හැසිරී තියෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක HPV ශරීරගත වෙන්න පුළුවන්. එම නිසා වයස්ගත කාන්තාවන්ට ගැබ්ගල පිළිකා වැළඳෙන්නේ නැහැ කියන්න බෑ. නමුත් වයස අවුරුදු 65න් පස්සේ පැප් පරීක්ෂණ කරන්න අවශ්‍ය නැහැ කියලයි පොදු වෛද්‍ය මතය. නමුත් 45, 50, 60 මේ වයසේදී පැප් එකක් කරගත්තට කමක් නැහැ. අනෙක් කාරණය ජීවිතයේ කෙදිනකවත් ලිංගික ක්‍රියාකාරකම් වල නිරත නොවුණු කාන්තාවන් පරීක්ෂණ හෝ HPV එන්නත ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. පිළිකාව පැතුරුණ සෑම කොටසක්ම ඉවත් කිරීම නිසා ආයේ කවදාවත් පිළිකාව මතුවෙන්නේ නැද්ද? ඇතැම් රෝගීන් සහ වෛද්‍යවරුන් කියනවා අපි පිළිකාවේ සියලුම කොටස් සම්පූර්ණයෙන්ම ඉවත් කළා ඒ නිසා ආයෙත් ඇති වෙන්නේ නැහැ කියලා. නමුත් එසේ නොවන අවස්ථා ඕනෑතරම් තිබෙනවා. මොකද සියලුම කොටස් ශල්‍යකර්මකින් ඉවත් කළත් කිමෝതെරපි නොකර හිටියොත් නැවතත් මාසක් වගේ කාලයක් තුලදී පිළිකාව ඇති වෙන්න පුළුවන්. ශල්‍යකර්මයෙන් පිළිකාවේ සියලු කොටස් ඉවත් කළ පමණින් පිළිකාව සුව වෙන්නේ නැහැ. විකිරණ හා රසායනික ප්‍රතිකර්ම ලබා ගැනීම සඳහා ඊට විශේෂ වූ වෛද්‍යවරයෙකු වෙත යොමු වීම අත්‍යවශ්‍යයි. විකිරණ ප්‍රතිකර්ම ගත්තම ප්‍රමාණවත් ශල්‍යකර්මයක් අවශ්‍ය වෙන්නේ නැද්ද? බොහෝ දෙනෙක් බයයි ශල්‍යකර්ම කරන්න. අන්න ඒ නිසාම ශල්‍ය වෛද්‍යවරයෙක් ළඟට නොයා විකිරණ ප්‍රතිකර්ම විතරක් කරගන්නවා. ඇතැම් වෛද්‍යවරුන් එසේ කරනවා. නමුත් මම කියන්නේ එසේ කිරීම තමන්ගේ ජීවිත අවධානයේ දමා ගැනීමක්. සාර්ථකව පිළිකාව මර්ධනය කරන්න නම් ශල්‍යකර්ම, විකිරණ සහ රසායනික චිකිත්සක ප්‍රතිකර්ම යන දෙකම කරන්න වෙනවා. ඒ වගේම ඇතැම් රෝගීන් බලාපොරොත්තු වෙනවා එකම ශල්‍ය වෛද්‍යවරයාගෙන් ශල්‍යකර්ම සහ රසායනික චිකිත්සක ප්‍රතිකර්ම දෙකම කරගන්න. නමුත් එහෙම බෑ. මේ දෙකටම සුදුසු කම්ලත් වෛද්‍යවරු දෙදෙනෙක් ගාවට යන්න ඕන. පිළිකාවට දෙන ඖෂධ වලින් දියවැඩියාව හැදෙනවා. හදවත වකුගඩු අක්මාව ලෙඩ වෙනවද? පිළිකාව සඳහා ලබා දෙන ඖෂධ වලින් කිසිසේත්ම වෙනත් රෝගාබාධ ඇති වෙන්නේ නැහැ. නමුත් දියවැඩියාව වකුගඩු රෝග වැනි රෝග තිබෙන පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිය අඩු නිසා ඔවුන්ට ලිංගික සංසර්ගයකින් පස්සේ HPV වෛරසය ශරීරගත වුණොත් එය ගැබ්ගල පිළිකාවක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්.
බෙහෙත්වලට සුව කරන්න බැරි පිළිකාව මන්තර ගුරකම් වලින් සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්ද? පිළිකාවක් හෝ කුමන හෝ රෝගයක් තිබෙන කෙනෙකුට ආගමානුකූලව හෝ යంత్ర මන්ත්‍ර ගුරුකම් සඳහා යොමු වෙන්න පුළුවන්. ඒක ඔවුන්ගේ පෞද්ගලික කැමැත්ත. නමුත් අපි කියන්නේ ඒව කලකට කමක් නැහැ. වෛද්‍ය ප්‍රතිකර්ම නිසි වේලාවට ගන්න කියලා. කොහොම නමුත් මේ වගේ කටයුතු වලින් රෝගියාගේ මානසික සුවය ඉහළ නංවනවා. නමුත් අදාළ ප්‍රතිකර්ම නොගෙන ඔය වගේ දේවල් වලට යොමු වන එක නම් අනුමත කරන්න බෑ. මොකද අපි කිසිම දවසක අහලා නැහැ යంత్ర මන්ත්‍ර ගුරුකම් වලින් 100%ක්ම පිළිකාවක් සුව කරන කියලා. පිළිකාවක් ඇඟේ තියෙද්දි ව්‍යායාම කරන්න හොඳ නැද්ද? අපේ කාන්තාව බොහෝ දිනක් හිතනවා තමන්ට පිළිකාවක් වගේ රෝගයක් වැළඳිලා තියෙනකොට ඇඟ මහන්සි නොකර ව්‍යායාම වලින් ඈත් වෙලා ඉන්න ඕන කියලා. ඇත්තටම මේක ලොකුම දුර්මතයක්. පිළිකාවක් හැදුනා කියලා ඇඳට වෙලා ඉන්න ඕන නැහැ. තමන්ට ව්‍යායාම කරන්න හැකියාවක් තියෙනවා නම් කරාට කමක් නැහැ. මොකද සිරුරේ ප්‍රතිඔක්සිකාරක වර්ධනය වෙන නිසා ව්‍යායාම කරන එක හොඳයි. ඒකෙන් රෝගියෙක්ට ප්‍රතිකර්ම කරන විට ඉක්මනට ප්‍රතිචාර දක්වනවා. ලංකාව වගේ දුප්පත් රටවල කාන්තාවන්ට ගැබ්ගල පිළිකා හැදෙනවා වැඩිද? ගැබ්ගල පිළිකාව හැදෙන්න දුප්පත් පොහොසත් ආදී ભેදයක් නැහැ. ඕනම සමාජ ස්තරයක කෙනෙක්ට පිළිකාව හැදෙන්න පුළුවන්. හැබැයි මේ කතාවේ යම් පදනමක් තියෙනවා. මොකද දුප්පත් රටවල කාන්තාවන් බහුතරයකට නිතර පැප් පරීක්ෂණ කරගන්න තරම් මූල්‍යමය හැකියාවක් නැහැ. ඒ නිසා බොහෝ අය තමන්ට ගැබ්ගල පිළිකාවක් තියෙනවා කියලා දැනගන්නේ වෙනඳුනාට පස්සේ. නමුත් ධනවත් රටවල කාන්තාවෝ ලිංගික ක්‍රියාකාරකම් වලින් වසර 3ක් 5ක් ගත වුණාට පස්සේ පැප් පරීක්ෂණ වලට යොමු වෙනවා. ඔවුන්ට මූල්‍යමය ශක්තියක් තිබෙන නිසා පැප් පරීක්ෂණ කරගන්නවා. එමගින් පිළිකාවක් ඇතිවීමට පූර්වයෙන් ඒ වළක්වා ගන්නවා. අන්න ඒක තමයි මෙවැනි මතයක් සමාජගත වෙන්න හේතුව. එහෙම නැතුව දුප්පත් අයටම ගැබ්ගල පිළිකා වැළඳෙනවා කියන එක දුර්මතයක්.